හරි අද දවසේ පාඩම වෙන්නේ කොහොමද වර්ගඵලයක් හොයන්නේ තල රූපයක කියලා තල රූපයක වර්ගඵලයක් හොයන්නේ කොහොමද කියලා මුලින්ම අපි කතා කරන්නේ සමචතුරස්‍ර ත්‍රිකෝණාශ්‍ර ගැන විතරයි මේ අවුරුද්ද තුල එතනින් පස්සේ අලුත් තල රූප ටිකක් ලබන අවුරුද්ද පටන් අපිට ඉගෙන ගන්න තියෙනවා මේ අවුරුද්ද තුල සමචතුරස්‍රයක් හරි ත්‍රිකෝණාශ්‍රයක් හරි කෙසේද වර්ගඵලයක් හොයන්නේ හරි පාඩම ආරම්භ කරාට පස්සේ මම කරුණු තුනක් කිව්වා කරුණු ඇතරම මොකක්ද වර්ගඵලය කියන්නේ කියලා කියලා දුන්නා ඊට පස්සේ මොකක්ද වර්ගඵලය හොයන ක්‍රමය කියලා දුන්නා හැබැයි සමචතුරස්‍රක හෝ ත්‍රිකෝණාශ්‍රක විතරයි ඊට අමතරව මම කියලා දුන්නා මොනවාද වර්ගඵලයේ ඒකක වෙන්නේ කියලා හරි ආපහු මතක් කරොත් මොකද වර්ගඵලය කියන්නේ කියලා වර්ගඵලය යනු යම් කිසි තල රූපයක මතු පිට ඉඩ ප්‍රමාණය එහෙම නැත්නම් මතු පිට ස්පර්ශ කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණය ඔන්න කියනවා කිව්වා අපි එහි වර්ගඵලය කියලා ඒත් එකම සමචතුරස්‍රයක් වේවා ත්‍රිකෝණාශ්‍රයක් වේවා කෙසේද වර්ගඵලය හොයන්නේ එහි දිග පැත්ත එහි පල්ල පැත්ත අතර තියෙන ගුණිතයක් ලෙස අපිට වර්ගඵලයෙන් හොයන්න පුළුවන් කියලා කිව්වා. අවසාන කතාව විදියට මොහොත් වර්ගඵලයේ ඒකක කියලා මම කිව්වා. ඒක ඕනෑම ඒකකයක්. ඒක cm වෙන්න පුළුවන්, 1 මීටර වෙන්න පුළුවන්, 1 මිලිමීටර වෙන්න පුළුවන්. ඕනෑම ඒකකයක වර්ග ඒකකයක් කියලා කිව්වා. ඔය තමයි සමචතුරස්‍රක හෝ ත්‍රිකෝණාශ්‍රක වර්ගඵලය වෙන්නේ. මුලින්ම අපි මේ කතා කරමින් ඉන්නේ තල රූප දෙකක් පිළිබඳ. සමචතුරස්‍ර ත්‍රිකෝණාශ්‍ර වර්ගඵලයෙන් හරි एक मिनट बालू बड़े सार तक तो टांका लिख रहे थे किया देने की वराई लो हरे ने हरे पाले डालता है देना मैं बालू बच्चा तो डाबे लामा है बुने के लिए कुछ वांग नहीं दिखिया ऐसे दे आगे नहीं दिखाई बाल लाइक उन्हें करने की तराई दी वहां लोग को वैडा हम तो दे आ इन्हों बुद्ध ने अरे लेल तेने पहत्त तल रूप वल वर्ग फलयन स्वयं पहत्त तल रूप वल वर्ग फलयन स्वयं अरे वर्ग फल स्वयं तमागे अरे तलूप पहाक समचतुराश देख ऋजुकोणाश तुनाई एक मेक गान कोई विनाशकम कर लीन मन दशमया तीर तीन अनीक सामान मंत के अति के लिए दशम गुण किरी बहुमत दशम गुण किरी वेन्न की दशम कर पलम गुण कर लवसाने दशम गिरी तीन दशम स्थान वेकर हरि हरी रूप सटाने दत्ट के लाभ कर पेने के पड़ी अड़पाड़ समहारा किड़ती है ना वाना वो
ඔබලන්ට පුළුවන් ඒක පොඩ්ඩක් ඩිස්කනෙක්ට් කරගන්න ඔබලන් ඩිස්කනෙක්ට් කරලා ආපහු ලොග් වෙන්න එතකොට හරියන ඔය සිග්නල් වල ගැටලුවක් තමයි තියෙන්නේ වර්ගඵලයේ ඒකක නිවැරදිව දාන්න හරි ඒක අමතක කරන්න
හරිද වැඩේ? හරි. සෙනෙත් ඉවරයි. හරි. බලමු අපේ ළමයි කොච්චර දුරට ගුණ කිරීම හරියට වෙලා තියෙනවද කියලා. හරි බලමු මනම් පළවෙනි කතාව වර්ගඵලයේ සමානයි දිග වැඩි කිරීම පළල එහෙනම් දිග පැත්ත 7යි පළල පැත්ත සමචතුරස්‍රය 7යි එහෙනම් 4ක් 7 අපිට ස්කම්මු නැ වර්ගඵලයේ වෙන්නේ වර්ග සෙන්ටිමීටර් 49 හරිද බලන්නකෝ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 49 හරි හරින් කට්ටි අපි දෙකේ වර්ගඵලය ඇවිල්ලා දිග පැත්ත වැඩි කිරීම පළල පැත්ත 4යි 8යි දිග 8ක් විදිහට පළල 4ක් විදිහට දැන් කෙනෙක් කල්පනා කරාවි මම ගත්තේ 4 වරක් 8නි සර් ගන්නේ 8 වරක් 4නි කියලා. එතකොට ඒකේ වෙනසක් වැරද්දක් වෙයිද? 4 වරක් 8 ගත්තත් 8 වරක් 4 ගත්තත් ඒකේ අවුලක් නැහැ. කොහොම කරත් දිග වලින් ගුණ කරත් එකයි පළල දිගෙන් ගුණ කරත් එකයි අවසාන ගුණිතේ එක උත්තරයක් එන්නේ. මෙතන බලන්න වර්ගඵලයේ ඒකක වල නිවැරදිව දාලා තියෙනවා කියලා. හරි. එහෙනම් මෙතන වර්ගඵලයේ ඒකක ගත්තොත් හරි වර්ගඵලයේ ඒකක 32ක් වර්ග සෙන්ටිමීටර 32ක් කේ. වර්ගඵලයේ ඒකක වර්ග සෙන්ටිමීටර 32ක් කේ. හරිද? හරි. තුන්වෙනි කතාව බලමු කොච්චර දුරට හරියයිද කියලා දැන් දිග වැඩි කිරීම පළල 19 වරක් 13. එහෙනම් 19 13 ඉන් ගුණ කරන විදිය 3 9 27යි 2 ක් ඉතිරි 5යි. 1 වරක් 9 1 වරක් 1. එහෙනම් AV අපිට පිළිතුර 247. එහෙනම් වර්ගඵලයේ ඒකක නිවැරදිව දක්වලා තියෙනවද බලන්න. ඒක කී දෙනෙක්ගේ හරියද? වර්ග සෙන්ටිමීටර 247. 247 ගුණ කිරීම හරියට වෙලා තියෙනවද බලන්න. වර්ගඵලයේ ඒකක හරි. ඊළඟ කතාව සමචතුරස්‍ර වර්ගඵලය දිග වැඩි කිරීම පළල 19 වරක් 19. එහෙමනම් 19 19 න් ගුණ කරන විදිය බලමු. ගුණ කිරීම නැවතත් පෙන්වන්නේ අපේ කට්ටියට ඔබ වැරදිලා ඇති 8ක් ඉතුරුයි. නවරක එක 9යි 8යි 17යි 1 කර 9 9යි 1 කර 1 1යි ඒ අනුව 19 වරක් 19 අපිට එන වර්ග සෙන්ටිමීටර කොච්චරක් කියලාද 361ක් බලන්න 361 හරියට වැඩි කරගන්න පුළුවන් වුණාද කියලා හරි 361ක් වැඩි කිරීම කරන්න කියලා සමහරක් පිට අපේ ළමයි වරද්දගෙන ඇති හරි ඒකත් අවුලක් නැත එදිරින් පස්සේ අවසාන කතාව බලමු දශම ගුණ කිරීම. දිග ගුණ කිරීම පළල එහෙනම් 12 ගුණ කිරීම 4.5. දශම ගුණ කරද්දී මම කියන්නේ දශම අමතක කරන්න කියලා. දශම අමතක කරොත්
दोलह वैडी क्रीम में हाथलिस पाहा केल दोलह वैडी क्रीम में हाथलिस पाहा केल दशम गुण कराने की भी दशमा में देख गया इन्हें दोलह स्वराक हाथलिस पाहा केल ये आनों में तो वैडी करो हायाई अट्टाई अतराई ये आनों आप डेवी पांचवें हाथलिया देंगे अभी दशम स्थान वेंग कराने नॉन लवाई दशम स्थान वेंग करो किया क्या कराने उन्हें दिखिया ना वो दशम आमतौर के लिए गुना करा अंतिम वाले दशम तीत दिया ना उन्हें दशम स्थान वेंग कर लेता हमारे दशम तीत दिया ना किया क्या कराने उन्हें दशम स्थान किया क्या कर लेते दशम तीत दिया ना आगे इनके किया क्या कराना चैनली मगर दी था दशम स्थान किया क्या कराना उन्हें होता है सिलुनी सिनेली हरी गाविशा हरी माता का एक यानी कौन मुझे वेंग कराने के लिए मिशेल टे माता का चैनली आ गया तक नेते मुझे दिला दी नहीं मेहत में मुझे दाते सिनेली हरी होता है ना पीड़िवास से इंदला देखा वेंग कराने नेते दिमाग में तो ना दर्शन के लिए बस एकाए ना पीड़िवास से इंदले एकाए ना वार्ग वाले एक वार्ग सेंटर පළවෙනි කාරණේ හරි මුල්ම හෝම්වර්ක් එක හරි ගොඩක් කටේ වැඩේ සාර්ථකයි දශම ගාන තමයි ගොඩක් කටේ වැඩිලා තියෙන්නේ දශම ගාන තමයි වැඩිලා තියෙන්නේ මම හිතන්නේ හරි රන්ලි හරි ඔක්කොම ටික හරි බුද්ධිය තියෙන හොඳයි දැන් දශම අමතක කරා සාමාන්‍ය විදිහට ගුණ කරා අන්තිම දශම දෙක පෙන්නවා එකක් ඇයි එකක් පෙන්වන්නේ දැන් කෙනෙක් කිව්ව දෙකක් පන්නන්න ඕනේ කියලා දෙකක් පන්නන්න බෑ ඇයි පිටිපස්ස ඉඳලා දශම දෙක පිටිපස්ස එකලකමයි තියෙන නිසා පිටිපස්ස ඉඳලා එකයි පන්නන්න ඕනේ පිටිපස්ස ඉඳලායි වෙන් කරන්න ඕනේ ඔය අපි කතා කරේ තල රූප සමජතරශ්‍ර හේ වේවා ඍජුකෝණාශ්‍ර වේවා කෙසේද වර්ගඵලයේ ගන්න කියලා දැන් ඊළඟට මම කියලා දෙන්නම් හරිද තල රූප කිහිපයක් එකතු කර හැදෙනවා යම් කිසි තල රූපයක් ඒකට අපි කියනවා සංයුක්ත තල රූප කියලා අනුමාත්‍රකාවක් කියන්නේ අනුමාත්‍රකාවක් කියන්නේ संयुक्त तलरूप वाले अनुमातु का वाक्य लिया ना अड़पाड़ हदागन ने दिनी मकान नाम मांगी थी माना हरिने चेनली पहाई के लगे लगे ना मकादने चेनली पहाई के लगे आने मदाई दुलारी मदाई हाँ हरि पकुंडी का हरि के लगे हरि අනුමාත්‍රතාවක් කියන්නේ සංයුක්ත තල රූපවල සංයුක්ත ගුරු වචන ලියාගන්න එපා සංයුක්ත සංයුක්ත තල රූපවල සංයුක්ත තල රූපවල වර්ගඵලයන් සෙවීම සංයුක්ත තල රූපවල वर्ग फलयान से वीम संयुक्त तल रूप बल वर्ग फलयान से वीम अभी पूरा कथा करें इसलाम वचने तेरु अभी मेचर वेला समचतुराश्रय ऋजुकोणाश्रय किसे वर्ग फले गाने के लिए कथा कर दम्मी कथा कर संयुक्त तल रूप अलु तल रूप विशेष मतलब संयुक्त वीम क्या संयुक्त वीम के अधास्कर यम किसी तल रूप देखा को इटवाडा वैलिगण එකකට එකක් සම්බන්ධ වෙනවා අන්න අපි කියනවා සංයුක්ත කම්බයින් කියන්නේ අපි කම්බයින් වෙනවා කියලා කියන්නේ මොකක්ද එකකට එකක් සම්බන්ධ වෙනවා හරි සංයුක්ත තල රූපවල කොහොමද වර්ගඵල කරන්නේ කියන්නේ කියලා හරි පළවෙනි තරුව දාගන්නකො මෙහෙම ඉස්සලාම පැහැදිලි කිරීමක් කරන්න මොකක්ද සංයුක්ත කියන්නේ කියලා මාත්‍රකාව අනුමාත්‍රකාවක් කියන්න කිව්වා සංයුක්ත තල රූපවල වර්ගඵල හරිනි සංයුක්ත තල රූපවල වර්ගඵල ඒ අරදී හරි පළවෙනි තරුව මෙහෙම දාගන්නකො यम तल रूप देखा को कि पया यम तल रूप देखा को कि पया यम तल रूप देखा को कि पया यम तल रूप देखा को कि पया
දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වීම මගින් එකිනෙකට සම්බන්ධ වීම මගින් සෑදෙන තලරූප එකිනෙකට සම්බන්ධ වීම මගින් සෑදෙන තලරූප සෑදෙන තලරූප මෙසේ හැඳින් වේ 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 හරි දැන් අපි බලමු එහෙමනම් කොහොමද සංයුක්ත තලරූපයක වර්ගඵලය හොයන්නේ කියලා දැන් හොඳට අහගන්න දැන් සමහර කෙනෙකුට උගලට අදහසක් ඒත් දෙන්නේ නැතුව ඇති මොකක්ද මේ සංයුක්ත තලරූපයක් කියන්නේ කියලා ඒ කියන්නේ තලරූප කිහිපයක් එකට එකතු වෙනවා කියන්නේ ඇයි කියලා හරි මෙන්න මෙහෙම දෙයක් මේ කියන්නේ හරි ඔක්කොම බලන්න පළවෙනි උදාහරණය හරි ඔන්න බාහිර තල රූපේ ඔන්න සංයුක්ත තල රූපේ වර්ගඵලය වන්නයි හදන්නේ හරි ඔන්න මම තල රූපයක් දෙනවා මෙන්න මේ හරි අපිට කියන ඔන්න ඔය කියන තල රූපේ वर्ग वाले अन्े अभी दील तीन मैंने मेदी के सेंटीमीटर दूर हाई इतम को मेदी के सेंटीमीटर पहाई मैंने मेदी के सेंटीमीटर अट्टाई मेदी के सेंटीमीटर කොහොමද දැන් ඔය කියන තල රූපයේ වර්ගඵලය හොයාගන්නේ මේ දිගේ බලන්න මේ දිග 12යි මේ දිග 5යි මේ දිග 8යි කොහොමද දැන් අපි ඔගේ වර්ගඵලය ගන්නේ කරන්නේ දැන් මේක කවුරු හරි කියනවනම් සමචතුරස්‍රය එහෙම නැත්නම් ඍජුකෝණස්‍රය මොකක් හරි කියන්න පුළුවන්ද උලට මේකට නමක් කියන්න පුළුවන් මේකට සමචතුරස්‍රය කියන්න පුළුවන්ද එහෙම නැත්නම් ඍජුකෝණස්‍රය කියන්න පුළුවන් එහෙම නමක් දෙන්න පුළුවන්ද මේකට මොකද ඔයගලගේ අදහස මෙයාට මට සමචතුරස්‍ර කියලා හරි එක ඍජුකෝණස්‍ර කියලා හරි කියන්න පුළුවන් ද බැරිද මොකද ඔයගලගේ අදහස එහෙම කියන්න බෑ ඇයි කියන්න බැරි මේක සමචතුරස්‍ර හැඩයක්වත් ඍජුකෝණස්‍ර හැඩයක්වත් නැහැ මේක ඇතුලේ තල රූප කිහිපයක් තියෙනවා හරි මේක ඇතුලේ තල රූප කිහිපයක් තියෙනවා එහෙනම් පළමුව වෙන්න ඕනේ අන්න ඒ කියන තල රූප ටික වෙන්කරලා හඳුනා ගන්න ඕ. හරි ඒ කියන්නේ මුලින්ම මේ දීලා තියෙන සංයුක්ත තල රූපය කැලි කැලි වලට වෙන් කර ගන්න ඕනේ. අර කිව්ව තල රූප හැදෙන විදිහට. අපි මුලින් කතා කරපු තල රූප හැදෙන. එක්ක සමචතුරස්‍ර, එක ඍජුකෝණස්‍ර වලට මේක කපා ගන්න ඕ. කැලි කැලි වලට කපා ගන්න ඕ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කියන තල රූපයේ වර්ගඵලයේ ගණනය කරන්න. හරි කොහොමද දැන් අපි මේක කපා ගන්න කියලා බලමු. හරි මට පුළුවන් මේ කියන තල රූපේ මෙන්න මෙතනින් වෙන් කිරීමක් කරා. එක්ක මෙන්න මේ පැත්තට, එක්ක මෙන්න මේ පැත්තට. පොඩ්ඩ බලන්න මම මේ පැත්තට වෙන් කරා කියලා හිතන්නකෝ. මෙහෙම වෙන් කරගත්තොත් මෙන්න මෙහෙම වෙන් කරගත්තොත් මේ කොටස වෙනම වෙනව නේද? මේ කොටස වෙනම වෙනව නේද? අන්න මේක ඇතුලේ තල රූප දෙකක් තියෙනවා. මේ පැත්තට ඍජුකෝණාශ්‍රයක්, මේ පැත්තට ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. මම මේ පැත්තේ ඍජුකෝණාශ්‍රයේ කැපිටල් A විදියට
මේක මම කැපිටල් B විතරක් නම් කරා කියන්නේ අන්න එතකොට අර කියන සංයුක්ත තල රූපේ කොටස් දෙකකට වෙන් කරගන්න ඕන කෙනෙක්ට මේක අතර වෙන් කරගන්නත් පුළුවන් ඉතින් අවශ්‍ය නැහැ කොටස් අඩුම කොටස් ගන්න තියෙන එකට ලේසි දැන් මම මොකද කරන්නේ මට බැරිද A කියන කොටසේ වර්ගඵලය හොයාගන්න A කියන කොටසේ වර්ගඵලය හොයාගන්න බැරිද ඇයි ඒක සමෘජ ගුණාංශයක් ඒකේ වර්ගඵලය හොයන්න පුළුවන් හරිද එතකොට ඒකේ දිග පැත්ත විදියට 12ක් පළල පැත්ත විදියට 5ක් තෝරගන්න පුළුවන් එන දිග වැඩි කිරීම පළල දිග 12යි පළල 5යි එහෙනම් 12 5 කීයද 60යි මෙන්න එනවා A කියන කොටස විතරක් ගත්තොත් වර්ගඵලයේ කීයද කියන්නේ A කියන කොටස විතරක් ගත්ත ඒ විදිහටම මට පුළුවන් නේද B කියන කොටසෙත් වර්ගඵලයේ හොයාගන්න කොහොමද B කියන කොටසේ වර්ගඵලයේ හොයාගන්නේ ඉතින් මේකට ත්‍රිකෝණාංශයට දිගැලක් හැබැයි පොඩි ප්‍රශ්නයක්. දන්නේ නැහැ මේ දිග. මේ පළල දන්නේ නැහැ. මේ දිග දන්නේ නැහැ. පළල දන්නේ නැහැ. මොකද දන්නේ නැහැ. ඒක එහෙමනම් අපිට සිද්ධ වෙන මොකක් කරගෙන ඉන්නද මුලින්ම හොයාගන්න. එහෙනම් කොහොමද අපි මේ දිග පැත්ත එහෙම නැත්නම් පළල පැත්ත හොයාගන්න. දිග පැත්ත එහෙම නැත්නම් පළල පැත්ත හොයාගන්නේ කොහොමද? ඉතින් මම දන්නවා මෙතන ඉඳලා මෙතනටම ගියද 11යි. මෙතන ඉඳලා මෙතනට මෙන්න මේ දිග කොච්චරද? මෙන්න මේ කැලේ කොච්චරද? ඉගෙන මේ දිගම ඉගෙන පහ ඉතින් ඒ දිග පහයි කියන්නේ හරි මෙන්න මේ කොටසේ කැල්ල පහයි කියන්නේ අපිට බැරිද මෙන්න මේ කොටසේ දිග හිතාගන්න මෙන්න මේ කොටසේ දිග හිතාගන්න බැරි මොකද්ද කරන්න ඕන කාට හරි පුළුවන් නම් කියන්න පුළුවන්ද මේ දිග කීයක් වෙන්නේ කියලා මොකද කියන්නේ මෙතනල මෙතනටම 11යි මේ කොටස 5යි එහෙනම් මේ කොටස ඇවිල්ලා කොච්චරක්ද 6ක් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ කිව්වා හරි මේ කොටස ඇවිල්ලා 6ක් වෙන්න. ඒ වගේම මෙන්න මේ දිග පළල අපිට දැන් දිග වැත්ත නම් හරි මේ දිග දන්නේ ඒ කොහොමද කියලා. අපි දන්නවා මෙතන ඉඳලා මෙතනටම කීයද සම්පූර්ණ කොටස? මෙතන මෙතනට 12. මෙතන මෙතනට 8යි. එහෙනම් මේ කොටස කොච්චරක් වෙන්න? ඒකත් හිතන්නකෝ අන්න හරි මේ දිග 12යි මේ දිග 8යි එහෙනම් මේ කොටස කීයක් වෙන්න ඕනේද අන්න 4ක් වෙන්න ඕනේ මේ දිග 6යි මේ දිග කීයද එහෙනම් b කියන කොටසේ වර්ගඵලය කියන්නේ b කියන කොටසේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළලනේ දිග වැත්ත 6යි පළල වැත්ත 4යි එහෙනම් 6 වරක් 4 කීයද ඔන්න 24ක් මේනි b කියන කොටසේ වර්ගඵලය මේ දිග 6යි මේ දිග 4යි අන්න ඒක හොයා ගන්න ඕනේ මේක තමයි අමාරු කොටස ඇතර මේ පාඩමේ අපිට තියෙන්නේ අපි වෙන වෙනම කොටස් ටිකේ වර්ගඵල ටික හොයා ගන්න කලින් දිග පරිල හොයා ගන්න ඕනේ කට්ටිය ඔක්කොමල වීඩියෝස් ඕෆ් කරගන්න වීඩියෝස් ඔන් කරන්න එපා හරිද එහෙමනම් වර්ගඵලයේ a කොටසේ වෙනම හොයාගත්තා b කියන කොටසේ වර්ගඵලයේ වෙනම හොයාගත්තා ඒකේ වර්ගඵලයේ වෙනම ගත්තා b ගේ වර්ගඵලයේ වෙනම ගත්තා එහෙනම් දැන් මොකද අපිට කරන්න තියෙන්නේ මුළු වර්ගඵලය ගන්න එහෙනම් මුළු වර්ගඵලය ගන්න මොකද කරන්න ඕනේ මුළු වර්ගඵලය ගන්න නම් මොකද කරන්න ඕනේ අපි දන්නවනේ a කියන කැලේ වර්ගඵලය අපි දන්නවනේ b කියන කැලේ වර්ගඵලය එහෙනම් මොකද මුළු වර්ගඵලය ගන්න කරන්න ඕනේ අරාපු වර්ගඵලයන් දෙක එකිනෙකට මොකක් කරන්න ඕනේ ගුණ කරන්න ඕනේ මොකද ඔයගොල්ලන්ගේ අදහස සිනලි මොකද කරන්න ඕනේ අපි a කියන කැලේ වර්ගඵලය ගත්තා b කියන කැලේ වර්ගඵලය හොයාගත්තා අන්තිමට එහෙමනම් මුළු වර්ගඵලය ගන්න මොකද කරන්න ඕනේ ඔව් මොකද අදහස ඒ දෙක එකතු කරන්න ඕනේ එහෙනම් 60ට එකතු කරන්න ඕනේ අන්න 24ක් ඒ අනුව කීයක් වේවිද අපිට වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 84ක් ඕකයි කරන්න ඕනේ පිළිවෙල සංයුක්ත තල රූපයක වර්ගඵලය හොයන්න. කොටස් වලට වෙන් කරගන්න. වෙන් කරගෙන AA කොටස් ටික වෙන වෙනම හොයාගන්න වර්ගඵලය. අන්තිමට මුළු වර්ගඵලය ගන්න. ඒ කැලිය ඔක්කොම ටික අන්තිමට එකතු කරන්න. උච්චරයි කරන්න තියෙන්නේ. හරිද? පැහැදිලිද? ඔන්න වර්ගඵලය හොයන්න විදිය. හරි. මේ උදාහරණය දාගමු.
හරි නේද? හරි අපි තව උදාහරණයක් බලමු එතකොට තේරෙයි මෙත්ම. හරි සංයුක්ත තල රූපයක් එවනවා වර්ගඵලය හොයද්දි මොකද මුලින්ම කරන්න ඕනේ? ඒ තල රූපය එක සමචතුරස්‍රය එක ඍජු කෝණාස්‍රය එන විදියට වෙන් කර ගන්න ඕනේ. ඒ මොකද අපිට දන්නේ සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නත් ඍජු කෝණාස්‍රයක වර්ගඵලය හොයන්නත් විතරයි. එහෙනම් ඒ දැනුම විතරක් නේ අපිට තියෙන්නේ. එහෙනම් අර කියන තල රූපය අපි වෙන් කර ගන්න ඕනේ එක සමචතුරස්‍රයක් එන විදියට එක ඍජු කෝණාස්‍රයක් එන විදියට වෙන් කර ගැනීම. ඉන් පස්සේ මොකද කරන්නේ? ඒ වෙන් කරගත්ත තල රූපවල වර්ගඵල වෙන වෙනම හොයා ගන්න. ඒ ඒ එක් එක් කොටස්වල වර්ගඵල වෙන වෙනම හොයා ගන්න. හොයාගෙන ඉවරලා අන්තිමට මොකද කරන්නේ? අර සම්පූර්ණම තල රූපේ සංයුක්ත තල රූපේ වර්ගඵලය වහනන ඒ කොටස් සියල්ලේ වර්ගඵලයන් එකිනෙකට එකතු කරන්න ඕන. ඕක තමයි කතාව ඇත්තට. හරි? යමුද ඉදිරියට තාම ලියනවද කට්ටිය? නැවතත් කට්ටියට කියනවා වර්ගඵලයේ ඒකක ඔයාලා හරියට බැලුවද? ඒක හරියට දැම්මද? एक छोटा बालन हरिद वैडे हरि मगे देवनी उदाहरण बाल मगे देवनी उदाहरण संयुक्त वर्गफल्य වෙන්කර දැන් මේක සමාජ දෘශ්‍යයක් වෙන්නෙත් නැහැනේ මේ සමාජ දෘශ්‍යක හැඩයද මේ සම්පූර්ණ රූපේ නැහැනේ ඍජු කෝණාංශක හැඩයද නැහැනේ එහෙනම් අපි මේක ඇතුලේ සමාජ දෘශ්‍ය ඍජු කෝණාංශ හදා ගන්නවා ඒ කියන්නේ අපි මේක වෙන් කර ගන්නවා හරි මේක ඇතුලේ සමාජ දෘශ්‍ය ටිකක් මේක ඇතුලේ ඍජු කෝණාංශ ටිකක් වෙන් කර ගැනීම තමයි පළවෙනි විදිය සමාජ දෘශ්‍ය ටිකක් ඍජු කෝණාංශ ටිකක් වෙන් කර ගන්න එහෙනම් එක සමාජ දෘශ්‍ය හදන්න පුළුවන් විදියට එක ඍජු කෝණාංශ හදන්න පුළුවන් විදියට වෙන් කර ගන්න මට මේක කපන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඕනම් මෙතනින් මෙතනින් කපන්න පුළුවන් එක මෙතනින් කපන්න. හරි මගේ දරුවා මට මේ පැත්තට වෙන් කරගන්න කියලා ඉස්සෙල් ඉන්නේ මම මේ වෙන් කරගන්න. ඔන්න එක කැලලක් එනවා මෙහෙම. මම ඒක A කියලා ගන්න. ආව මට මෙතනින් වෙන් කරගත්තොත් කඩිරකින් හරි මෙන්න එනවා තව ලොකු ඍජු කෝණාංශය. නිසා දෙකෙනෙක් හිතන්න බලා ඉතින් මෙහෙමත් ඉතින් එහෙම කපන්න අවශ්‍ය නැහැ මොකද මේ මුළු කොටසම ඍජු කෝණාංශය. ඔන්න B මේ කොටස මම C ඔන්න දැන් කොටස් තුනක් ආවා ඍජු කෝණාංශම තුනක් දැන් මට තියෙන්නේ ওই තුනේ වර්ගඵල වෙන වෙනම දැන් අපි දන්නවා මේ දිග 5යි මේ දිග කියන්නේ මේ දිගමනේ ඒ කියන්නේ 3යි එහෙනම් A කොටසේ වර්ගඵලය කියන්නේ ඍජු කෝණාංශය දිග ඩිග්‍රීම පළල එහෙනම් දිග වැත්ත 5යි පළල වැත්ත 3යි එනම් පස්සරත් තුන 15යි. ඔන්න ඍජු කෝණාංශ වර්ගඵලය ලැබු. B කියන කොටසේ වර්ගඵලය. B කියන කොටසේ වර්ගඵලය. එනම් B කියන කොටසේ වර්ගඵලය කියන්නේ මේකනේ.
अभी दानों में एक ऐसे तुनाई दिखे पैसे दाने नहीं नियन मुख्य तो बोला क्या था मैं निकला तुनाई के दाने वे मेथल मेथल ने मुझे दाने नहीं निकाल रहा पुल बंद काट हर किया ने मेथल नहीं दला मैंने मेथल ने मुझे देख किया भी हाथ रही क्या लेकिन मतलब हाथ रही पुल बंद दादा सदे मेथल नहीं दला मेथल ने मुझे ना दिखे හොඳයි පියෝෂහාරි අදාසක් තියෙනවා හොඳයි සිනලි අදාසක් තියෙනවා සිලුනි වෙනසක් කියනවා සඳනිම හරි ගවිෂ කිව්වා හරි මට තේරෙන්නේ 12ක් ආවේ සිලුනි කොහොමද කියලා හොඳයි සිතුකි කිව්වා හරි සිනුනි හරි සිතුකි වැරදි 6ක් වෙන්නේ කොහොමද ඩේමියන් හරි මිෂෙල් හරි मेतन ඉතින් මෙතන 4යි මෙතන 3යි මෙතන 4යි එහෙනම් මුළු කැලල කීයක් වෙන්න ඕනේද දිග 11ක් වෙන්න ඕනේ. ඇයි මේ ටික මෙතන මෙතනට 4යි මේ ටික 3යි මේ ටිකත් 4යි. එහෙනම් මුළු දිග 11යි. එහෙනම් b කොටසේ වර්ගඵලය ගන්නකොට දිග වැඩි කිරීම පළල දිග 11යි පළල 3යි. ඒ අනුව b කියන කැලලේ වර්ගඵලයේදී 33. ළමයි c කියන කැලලේ වර්ගඵලයේ एक दिग वैडी की रीमों पालल इतन दिग मेडी का पालल मेडी इतन मै पाहा मतामाई में तनाती मै तुना मतामाई में तनाती इना पास सरात पालल और ना भी तालरूपे साइंट तालरूपे कोटास तूने वार्ड पाले वेन वेन मुहलागत इना आवश्यक नहीं है मुल्लू वार्ड पाले එනම් මුළු වර්ගඵලය ගන්න නම් මොකද වෙන්න ඕනේ? ඔය කොටස් තුනේ වර්ගඵල ටික දෙන වෙන මේක කරගමු. එනම් 15යි 33යි 15යි. එයාම වෙනවා අපිට වර්ගඵලය කියක් කියලාද? වර්ග සෙන්ටිමීටර් 63ක් කියනවා. 15යි 48යි 53යි 63ක් කියනවා. පැහැදිලිද කී දෙනෙක්ට වැඩේ තේරුණාද? අමාරු කොටස තමයි මේකෙදී මෙන්න මේ දිගක් හොයාගන්න. මේක විතරයි අනිත් ටික නම් හරි ලේසියි. මේකෙ දිගයි පළලයි දන්නවා. මේකෙ පළල දන්නවා දිග පැත්ත දන්නේ. ඒක තමයි පොඩ්ඩක් හොයාගන්න ඕන උන. හරි. ඔන්න දෙවෙනි උදාහරණය ඔයාලට මම කියලා දුන්නු. පැහැදිලිද ඔය වැඩේ? හරි. මේකත් දාගමු කට්ටියට අග්ගාල. ඉක්මනින් දාගමු. කවුද දිමත් අග්ගාල දාගමු. හරිද වැඩේ? හරි තව උදාහරණයක් දෙන්නද නැත්නම් තනිව කරන්න පුළුවන්ද මොකද කියන්නේ තව උදාහරණයක් කියලා දෙන්න ඕනේද නැත්නම් තනිව කරන්න අවස්ථාවක් දෙන්නද හරි එහෙනම් ගැටලුවක් දෙන්න दातरी हर लखनऊ
දෙන්නේ ඉවරයි තුන් දෙනෙක් හතර දෙනෙක් ඉවරයි රණලිත් හරි හරි කරන්න මම හිමනම් මෙහෙම දැන් කාලය ඇදී හරි මේ රූපේ වෙන් කරගන්න හොඳ විදියක් කෙනෙක් කල්පනා කරනවා නම් මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි මෙන්න මෙහෙම වෙන් කරගන්න කියලා එතකොට ඔයගලන්ට කැලි තුනක් කියලා කැලි තුනක් ඕනේ නැහැ අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න අපිට පුළුවන් මේක වෙන් කරගන්න මෙන්න මේ ආකාරයට මෙන්න මේ පැත්තට එහෙම කරොත් අපිට ලේසි එතකොට අඩු කැලි ප්‍රමාණයක් නියෝනේ ඒක ලේසිනේ එතකොට එහෙනම් මේ කොටස A මේ කොටස B කොටස් ගන්න වැඩි වෙනකොට කරදරයිනි ගොඩක් කතාවක් වර්ගඵල හොයන්න වෙනවනේ අඩු කොටස් ගන්නකට වෙන් කරගන්න ඒක තමයි ලේසි වෙන්නේ එහෙනම් A කියන කොටසේ වර්ගඵලය හොයන්න නම් මේ දිග දන්නේ නැහැ අපි දන්නවා නමුත් මෙතන ඉති කැලි 3යි මෙතන අතර කැලි 3යි ඒ කියන්නේ මේ දිගමයි මෙතනක් තියෙන්නේ එහෙනම් මේකත් 3යි මේක හරියටම එහෙනම් A-ගේ වර්ගඵලය හොයාගන්න පුළුවන් අපිට එහෙනම් A-ගේ වර්ගඵලය ඇවිල්ලා 7 වරක් 3 ඔන්න 21යි හරි 7 වරක් 3 ඔන්න 21යි මේ ඉන්නේ A-ගේ වර්ග දැන් b ගේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ ලොකු කෑල්ල. a ගේ වර්ගඵලය හොයන්න නම් මම මේ දිග ගන්නවා. මේ පළල ගන්නවා පළල අතර 3යි කියන එක හරි. හැබැයි දිග පැත්තට දන්නේ නැහැ. හැබැයි මම ගන්නවා මේ දිග 6යි. මේ කෑල්ලමයි මෙතනක් තියෙන්නේ නම් මේ කෑල්ල 6යි. මේ දිග දන්නේ නැහැ. හැබැයි මේ දිග 3යි. එහෙනම් මේ දිගත් 3යි. එහෙනම් මුළු දිග කියන්නේ 6යි 3යි 6යි. 15ක් කියලා ඒක. ඔන්න ඕක තමයි අපේ කට්ටියට තේරුම් ගන්න අමාරු වෙන්නේ. මෙන්න මෙතන ඉඳලා මෙතනටම චෙන්ලි කරගන්න බැරි වෙන්නේ නැති සමහරක් විට. එහෙනම් මෙතන මෙතනටම 15යි. ඔන්න දිග පැත්ත 15යි. එහෙනම් b ගේ වර්ගඵලය ඇවිල්ලා දිග වතාවක් පළල දිග ඇවිල්ලා 15යි පළල ඇවිල්ලා 3යි. එහෙනම් 15 වතාවක් 3. බලන්නකෝ කීයක් ඉද කියලා. හරි ඒ අනුව පාලසරක් තුන අපිට ඒක 45ක් පාලසරක් තුන 45යි ඔන්න b ගේ වර්ගඵලය එහෙනම් මුළු වර්ගඵලය වෙන්නේ a කැලේ වර්ගඵලය 21යි b කැලේ වර්ගඵලය 45යි එහෙනම් මුළු වර්ගඵලය ඇවිල්ලා වර්ග සෙන්ටිමීටර කීයක්ද 66යි හරි ගැටලුවක් නැහැ අවසානයේ එකම උත්තරයක් එන්න ඕන සිතුගේ එහෙම කරාට කමන්නේ නැහැ ඒ අනුව වර්ග සෙන්ටිමීටර 66 කී දෙනෙක් වැඩේ සාර්ථකයි ඔන්න වර්ගඵලය ඒක හරි හොඳයි චතුරදායකයි චෙනලි හරි ගිහිල්ලා තියෙනවා හොඳයි විෂේල් චෙනලි හරි සෙනරි හරි හොඳයි සඳනිම හරි හරි සිතුගේ හරි හරි ගොඩක් කටි වැඩේ හරි ඔන්න මම දැන් වෙනස් එකක් දෙන්නයි හදන්නේ හරිද හරි අපේ රණුලි මොකද දැක්කේ තරුෂේ හරි හොඳයි දැන් මගේ දෙවෙනි ගැටලුව ගැටලුව අන්ත දෙක අඩුපාඩු ඇතිනම් ඉස්සලේ අඩුපාඩු හරි ගස්ස ගන්න हाँ अमार अवस्था बल फ्राई कर देना बल
කාටරි වර්ගඵලය හොයාගන්න පුළුවන් වේවිද කියලා බලමු. අපේ අවස්ථාව තියෙන. හරියට රූප සටහන ඇඳ ගන්න. මෙන්න මගේ දෙවෙනි සාකච්ඡාව. දෙවෙනි ගැටලුව. හොඳයි. තුන් දෙනෙක් හතර දෙනෙක් ඉවරයි. හොඳයි. සිතුකි මොකක්ද ආපු උත්තරේ කියන්න බලන්න. अरे से तुकी मगर दाब उत्तरे की अन बरा उधर उत्तरे दान बलन मगर दिखेलो की दाव खेलो एक एक उत्तर एक एक आयत ये ने मारे पे और देखा के उत्तर देखा क्या ना तो ना क्या ना अरे उत्तर देखा क्या ना है भी හරි බහුතරයක් උත්තර 300 ඇවිල්ලා තියෙන කට්ටියක් තියෙනවා 75ක් ඇවිල්ලා තියෙන කට්ටියක් තියෙනවා 150ක් ආපු කට්ටියක් තියෙනවා 42ක් ගත්ත කට්ටියක් තියෙනවා හරි විවිධ උත්තර තියෙනවා හරි දැන් බලන්නකෝ මම කරන්න හරි දැන් වැඩ නවත්තලා කරුණාකර බලන්න බෝඩ් එක බලන්න කොහොමද වැඩේ මම කරන්නේ කියලා හරි හරි මම මේක වෙන් කිරීම මෙන්න මේ ආකාරයට කරනවා ඔක්කොම අල බලන්නකෝ හරි මේ දිග පහයි එන මේ දිගත් පහයි 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 ඒ දිග නම් අපිට ඔන්න මාක් කරගන්න පුළුවන් කැලිය ඔක්කොම පහයි හරිද එහෙනම් මේ දිග ගැන පොඩි අදහසක් ඕන නම් ගන්නත් පුළුවන් මේ දිග ගැන අදහසක් ඕන නම් අපිට ගන්නත් පුළුවන් හරි අපි ඉස්සෙල්ලා වෙන් කිරීම කරගමුකෝ මට පුළුවන් ඕන නම් මෙන්න මේක දික් කර මේ පැත්තට වෙන් කරගන්න එහෙම නැත්නම් මේ පැත්තට දික් කරගන්න මම මේ පැත්තට වෙන් කරගත්ත කියලා හිතන්නකෝ මම වෙන් කරගන්නවා මෙන්න මේ අත මේකත් වෙන් කරනවා මෙන්න මේ පැත්ත. ඊට මට කොටස් තුනයි එන්නේ නේ. මේක එක ගැලලා මේක එක ගැලලා මේක එක ගැලලා. එහෙනම් මේක A කොටස මේක B කොටස මේක C කොටස. කොටස් තුනකට ඔන්න වෙන් කරගත්තා. ඕන දික් අතර වෙන් කරගෙන ඒ ඔයගන්ට A B C කියලා කොටස් තුනක් ඒ. එහෙනම් මේ කියන කොටසේ වර්ගඵලය A කියන කොටසේ වර්ගඵලය වන්න නම් A කියන කොටසේ වර්ගඵලය වන්න නම් දිග පැත්තයි පළල පැත්තයි දිගටි කිරීම පළ පහ ගුණ කිරීම පහ ඒ අනුව එන වර්ගඵලයේ කීයක්ද වර්ග සෙන්ටිමීටර 25 වර්ග සෙන්ටිමීටර 25 ඔන්න එක කැලලක් ගන්න B කියන කොටසේ වර්ගඵලය ඒතර මේ දිග නම් ගන්නවා 5යි කියලා හැබැයි මේ දිග ගන්න හැබැයි අපි දන්නවා මේ කැලල 5 නම් මේ ටිකත් 5යි කියලා මෙන්න මේ ටිකත් 5 එහෙනම් මෙතන මෙතෙන්ද මොකද පහයි පහයි 10යි. එකතුව මේ දිග 10යි. මේ දිග 5යි. එහෙනම් B කියන කොටසේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. 10 වරක් 5. ඒ අනුව එනවා අපිට කොච්චරක්ද වර්ග සෙන්ටිමීටර 50ක් කියලා. C කියන කොටසේ වර්ගඵලය ඇවිල්ලා C කියන කොටසේ වර්ගඵලය ඇවිල්ලා ඒ දිග වැඩි කිරීම පළල. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනම දිග දැන ගන්න ඕනේ මේ දිග නම් 5යි කියලා ගන්න. ඉතින් අපි දන්නවා මේ දිග 10යි. මේ කැල 5යි මේ කැල 5යි නේද මේ දිග 10යි. මුළු දිග වෙන්නේ එහෙනම් 10යි 5යි. 15. එහෙනම් දිග 15යි 15. ඒ කිව්වේ 75යි. ඔන්න C කියන කොටසත් හරි. හරි. එහෙනම් මුළු වර්ගඵලය ඇවිල්ලා A කොටසට 25යි B කොටසට 50යි C කොටසට 75යි ඔක්කොම එකතු කර 300ක් නම් එන්නේ නෑ මට 75ක් එන්නෙත් නෑ මට 42ක් එන්නෙත් නෑ උත්තරේ 150 හරි සිරලි මං කියන්නේ වැරද්ද හොයාගෙන තියෙනවා ඔන්න දෙවෙනි කතාව පැහැදිලිද ඔක්කොම අල්ලන්න
අඩුපාඩු ඉක්මනින් හරි ගස්ස ගන්නකෝ අඩුපාඩු හරි ගස්ස ගන්න ඔන්න අද දවසේ තුල මම වර්ගඵලයේ පිළිබඳව ඔයාලට කියලා දුන්නා කොහොමද තල රූපයක වර්ගඵලයේ ඒ යටතේ සමචතුරස්‍රයේ ඒත් එක්කම ඍජු කෝණාංශික වර්ගඵලයේ හොයාගන්නේ කොහොමද ඒත් එක්කම දෙවෙනි කොටස විදියට මම සංයුක්ත තල රූපවල වර්ගඵල හොයාගන්නේ කොහොමද ඔන්න කතා දෙකක් කියලා දුන්නා හරිද ඒ ටික අවසන් කරගන්න ඉස්සලාම හරියට බලාගන්න අද දවසේ කරපු දේවල් ටික නැවත හරිද අඩුපාඩු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් එතකම දැන් පන්තියට අද දවසේ සහභාගී වෙන්න බැරි තම තමගේ යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් ඒගොල්ලන්ව දැනුවත් කරන්න. හරි. තාමත් සම්බන්ධ වෙලා නැති කිරිසක් ඉන්නවා නම් දැන් ගොඩක් විට අපිට මේ මාසය තුල මේ ආකාරයෙන් තමයි ඊළඟ දවස් තුන වැඩ කරන්න වෙන්නේ. හරි ගොඩක් විට. එහෙම වුණොත් මොකක් හරි සම්බන්ධ වීමට පහසුකම් කොහොම හරි හදාගන්න වේවි. සමහර කට්ටියට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි සෙන්සුරාද දවස් තුල ඔයගොල්ලන්ගේ ක්ලාස් එක දැම්මේ ගොඩක් විට දෙමොක් විතර ඉන්නේ හින්දා. अरे ये निशा कोहमारी बलान पंतेर साबाग वैन बैरी बच्ची काटती है अरे एक होमवर्क का काजू पते दाहताई दशमन देकर मार करेगा ना दाहताई दशमन देकर अभ्यास है फालेवनी गाना तूने दाहताई दशमन देकर फालेवनी गाना तूने अनित दाहताई दशमन तूने फालेवनी गाना फालेवनी गाना एक अ इतर होंमवर्क मंदी ट्यूट वगैरह हरि संपूर्ण सैकंड टर्म के बैटरी कंप्लीट करहुमारी एक कारण रिविशन ट्यूट देखा हर तुम कर हर इटर ओसी कटी पेपर्स अंतिम दवसी अभी लीव पेपर्स एट गीला हर एट उपलब्ध तो रहा हर හරි ලැබෙන සතියට කලින් මේ පේපර්ස් ටික එකතු කරගන්න. ඒකේ හෝම්වර්ක් එකක් මම දාන්නම් ගෲප් එකට මොකද කරන්න ඕනේ කියලා ටියුට් වලින්. හරි ටියුට් ටික එකතු කරගන්නකෝ. මම ටියුට් වල වැඩ වලින් කරන්න ඕනේ මොනවද කියන එක මම ගෲප් එකට දාන්නම්. හරි ඔයගොල්ලෝ ඒක ලැබෙන සෙන්සුරාදට කලින් එකතු කරගන්න. හරි. ඇහැදලිද? හරි ප්‍රශ්න එහෙම නැද්ද? හරිනේ ඔක්කොමලට පැහැදිලි ඉන්නේ. පොඩ්ඩක් යාළුවංග දැනුවත් කරන්න. පන්තියට එන ताम ग्रूप पे संबंध बेरी हरि हाई हरि एन स्तूति उपमलट अद्दे संबंध अहंगीट एन सरुणाकर अद हिटम होंम वर्क टीक करान हरि पाड़मे तेरम अद हिटम का अंतिम दवस इन हरि ग्रूप मेसेजेस को बला यान अदर दूर मुखरी विशेष नीट कर हरिद හරි එහෙනම් ආයුබෝවන් ඔක්කොම වලට පරිස්සමෙන් ඉන්න ගෙවල් වලට වෙලා එහෙම මේ දුවන්න යන්නේ නැතුව හරි යහපත් ආහාර විතරක් මේ දවස්වල පාවිච්චි කරගන්න කඩවල් වල ජරාව කන්නේ නැතුව හරි එහෙනම් පරිස්සම් වෙලා ඉන්න ඔක්කොම වලට එහෙනම් උසර්ණයි හම්බෙමු ඊළඟ දවසේ මනම් හරි